අපි අද මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ how got your work cut out කියන මෙන්න මේ idiom එකේ තේරුම මොකද්ද මේක අපි කොහොමද භාවිතා කරන්නේ මොන වාක්‍යවලද මේක භාවිතා කරන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ have got your work cut out කියන එකේ තේරුම තමයි අමාරු වැඩක් තියෙනවා කරන්න කියන එක have got your work cut out කියොත් එම් මොකක්ද තේරුම අමාරු වැඩක් තියෙනවා කරන්න කියන එක තමයි idiom එකේ තේරුම. අයි බලමු මේක වාක්‍ය වල කොහොමද භාවිතා කරලා තියෙන්නේ කියලා. He has got his work cut out. ඔහුට අමාරු වැඩක් තියෙනවා කරන්න. ඔහුට අමාරු වැඩක් තියෙනවා කරන්න කියන එක තමයි he has got his work cut out කියන එකේ තේරුම. අයි බලමු තවත් වාක්‍යයක්. There is a big shipment to be sent next week. ලබන සතියේ ලොකු shipment එකක් යවන්න තියෙනවා. We have got our work cut out. අපිට අමාරු වැඩක් තියෙනවා කරන්න. We have got our work cut out කියලා කියන්නේ අපිට තියෙනවා අමාරු වැඩක් කරන්න. අයි බලමු මේකේ තවත් උදාහරණ කීපයක්. You will have got your work cut out to beat him. ඔහුව පරාජයට පත් කිරීම සඳහා ඔබට අමාරු වැඩක් තියෙනවා කරන්න. Beat him කියලා කියන්නේ පරාජයට පත් කරනවාට. You will have got your work cut out to beat him. ඔයාට ඔහුව පරාජය කරන්න අමාරු වැඩක් තියෙවි කරන්න. අමාරු වැඩක් තියනවා කරන්න කියන එක තමයි have got your work cut out කියන idiom එකේ තේරුම වෙන්නේ. අයි බලමු මේකේ තවත් වාක්‍යයක්. Election monitors will have got their work cut out on the polling day. හරි. මැතිවරණ නිරීක්ෂකවරුන්ට election monitors කියලා කියන්නේ මැතිවරණ නිරීක්ෂකවරුන්ට කියන එක. Election monitors will have got their work cut out on the polling day. Polling day කියන එකේ අදහස තමයි මැතිවරණ දිනයේදී කියන එක තමයි on the polling day කියන එකේ අදහස වෙන්නේ. එහෙනම් election monitors will have got their work cut out on the polling day. මැතිවරණ නිරීක්ෂකවරුන්ට ඡන්ද දිනයේදී අමාරු වැඩ හොයාගන්න කරන්න තියෙනවා. Will have got their work cut out on the polling day. මැතිවරණ දිනයේදී. එහෙනම් have got your work cut out කියන idiom එකේ තේරුම තමයි අමාරු වැඩක් තියෙනවා කරන්න කියන එක. එහෙනම් මේ වෙනම තවත් පාඩමකින් ඔබව හමුවනතුරු මාබෙන් සමු ගන්නවා. Bye for now.